ඒ පක්ෂය ලැබුණු පරාජය සම්බන්ධයෙන් අපි සැබෑවින්ම විශ්ලේෂණය කරන්න අවශ්‍ය. අපි මතුපිටින් මේක හැල්ලුවට ලක් කරන්නවත් ඒ වගේම මේ පරාජය නිහතමානීව පිළිගන්නවත් අපි කැමැති. මක් නිසාද අපි හිතුව පරාජය නෙවෙයි මේක, මීට මේක ඉතාමත් අන්ත පරාජයක්. අපි ඒක පිළිගන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ පදනම සැබෑවින්ම දෙදරිලා තියෙනවා. ඒ ඡන්ද පදනම නැවත ලබාගන්නේ කොහොමද? ඒකට හේතුව මොකද්ද? ඒකට අපි භාවිතා කරන දේශපාලන උපක්‍රම මොනවද? මිනිසුන්ගෙන් අපි සිංහල බෞද්ධ ජනතාවගෙන් මෙතරම් ඈත් වෙන්න අපි කළ වැරද්ද මොකද්ද? මේවා අපි සැබෑවින්ම අපේ හදවතින් අපි ඇසිය යුතුයි. ඉතින් එවැනි නිගමනවලට එන්න පැය 24න් දවස් 7න් බෑ. මේ පූර්ණ ලෙස අපි සාකච්ඡා කළ යුතුයි. එම නිසා මේ මම හිතන්නේ ඒ පරාජය වුණාට පසුව එක තැනකට ඇඟිලි දික් කරන එක වැරදි. එක පුද්ගලයෙක්ට ඇඟිලි දික් කරන එක වැරදි. මේක මං හිතන්නේ ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් අතරම තරඟයක් නෙවෙයි, මේ අදහස් අතර තරඟයක් තිබ්බේ. ඒ අදහස් වලින් අපි පරාජය වුණා. සංකේත වලින් අපි පරාජය වුණා. අපගේ මැතිවරණ ව්‍යාපාරයේ අඩුපාඩුකම් ගොඩක් තිබ්බා. ඉතින් අපි ඒවා ගැන සාකච්ඡා කරන්න අවශ්‍යයි ඊළඟ මැතිවරණයට ලෑස්ති වෙන්න. එම නිසා අපිට ඉතාමත් ශක්තිමත් පාර්ලිමේන්තු කණ්ඩායමක් සිටිනවා. අපි හිතනවා මේ අපේ පක්ෂයට ලැබෙන මහ මැතිවරණයට මේ තරඟකාරීව මුහුණ දෙන්න පුළුවන් අවකාශයක් හදාගන්න, ස්පේස් එකක් හදාගන්න අපිට අවශ්‍යයි. අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කාටවත් මර්ධනය කරන්න බෑ, නැති කරන්න බෑ. මේක යාවජීව දේශපාලන ව්‍යාපාරයක්. අපේ රටේ පොළොවේ තිබෙන මිනිසුන්ගේ හදවත්වල තිබෙන යාවජීව දේශපාලන ව්‍යාපාරයක්. ඡන්ද ලක්ෂ 54ක් ලබාගත් දේශපාලන පක්ෂයක්, 42%ක ඡන්ද ප්‍රතිශතයක් තිබ්බ ගත්ත දේශපාලන පක්ෂයක්. ඉතින් අඩුපාඩුකම් තියෙන්න ඇති. නමුත් අපි අඩුපාඩුකම් නැති කරගෙන අපි ඉදිරිය ගැන සුභවාදීව බලන්න අපි ලෑස්ති. ඉතින් අපිට කල් තියෙනවා. අපේ එක්සත් ජාතික පක්ෂ අවුරුදු 70ක දේශපාලන ව්‍යාපාරයක්. මේක කාටවත් කඩාගෙන යන්න බෑ. මම ඒක ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තය වුණ මගේ දිවංගත පියාණන් ගාමිණී දිසානායක මැතිතුමත් ඇතුළත් මුදලි මැතිතුමත් පක්ෂයෙන් අයින් වෙලා වෙනම දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා. එතුමන්ලට උපරිම යන්න පුළුවන් වුණේ 110,000කට. ඒකත් මට මතකයි, දැඩි ලෙස මහන්සි වෙලා තමයි ඒ 110 ලබා ගත්තේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය කඩන්න අමාරුයි කාටවත්.